විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ගැටළු වලට ගන්නා විසඳුම් මොනවාද? ගාමිණිධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටිපිසපතා පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? බ්‍රිතාන්‍යයේ මේ සම්ප්‍රදාය ඇති කිරීමේ අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි වැදගත් කාරණාවක් ගැන දැන් ඊයේ අපි යම් යම් ප්‍රශ්න ගැන විපක්ෂ නායකතුමා නගපු දේ අදත් මේ යළි රිපීට් වෙනවා. මේ ප්‍රශ්න සමුදායට අපි උත්තර දෙන්න ලෑස්ති. මම දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවුරුදු 4ක් ගරු නියෝජකතානායකතුමනි. මට පළවෙනි අවස්ථාව හම්බෙන්නේ ආණ්ඩුවේ හිටියදී ත්‍රිපක්ෂයේ හිටියදී අගමැතිතුමාගෙන් අහන්න හම්බෙන පළවෙනි ප්‍රශ්නේ මේ. අපි මම අහන්න නැතුව මොකක්ද අහන්නේ? ඔබතුමාත්ක පෞද්ගලික කාමරේට ගිහිල්ලා අහන්නද? තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද කාරණාව කියලා. මම මේකට උත්තර දෙන්නම් මේ දීලා තියෙන විදිහට පළවෙනි ප්‍රශ්නෙට නැත. මේක විශ්වවිද්‍යාල අධ්‍යන සේවයේ ගැටළු සඳහා විසඳුමක් මේ වෙද්දී ඒ පිළිබඳව අපේ රාජ්‍ය අමාත්‍යතුමත් සභාවෙත් කතා කරා වැඩ පිළිවෙලකුත් දියත් කරා රාජ්‍ය අමාත්‍යතුමත් මෙතන ඉන්නවා. ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නේ අහලා තිනවා ගරු කතානායකතුමනි ග්‍රාම නිලධාරීන්ගේ සේවාව සහ සේවා ව්‍යවස්ථාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දීලා රාජ්‍ය සේවා කොමිසමට යොමු කරලා තියෙනවා. දැන් සමහරු දැනගෙන තියෙනවා රාජ්‍ය සේවා කොමිසම මේ වැඩේ වෙන්න යනවා කියලා. ඒ නිසා ලංකාවේ මේ වෙද්දි ඒක බෙදා ගන්න ගොඩක් අය pore කරනවා. ඉතින් මේ වැඩේ කෙරෙනවා. මට ආරංචිය ලැබුණා ඊයේ මේ ප්‍රශ්නේ ආපු වෙලේදී හොයා බලපුවාම රාජ්‍ය සේවා කොමිසමට යම් පිරිසක් ලියුමක් දීලා තියෙනවා මේක අනුමත කරන්න එපා කියලා. ඉතින් මත් දන්නේ අපි ප්‍රශ්න විසඳන්නේ යද්දී ඒ ප්‍රශ්නේ විසඳනවට කැමති නැද්ද දන්නෙත් නෑ. ඒ විසඳන ප්‍රශ්නේ බෙදා ගන්න ගොඩක් අය උත්සාහ කරනවා. රුසියාවට ගිය අය දැන් ඒගොල්ලෝ ගියේ වෙනත් රැකියාවකට. දැන් යුද්ධයට යොමු කරලා සමහරු ජීවිතත් අහිමි කරගෙන තිබෙනවා කියන එක වාර්තා වෙයි. ඒකට මේ පිළිබඳව අපි යෝජනා කරනවා රජයේ වහාම මැදිහත් වෙන්නට ඕන. ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයෙක්වත් නෑ රුසියාවල. මියන්මාරයේ සහ රුසියාවට සිවිල් වැඩ සඳහා යයි පවසා ගිය පිරිස් යුදමය තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවීම සම්බන්ධයෙන් සහ ඒකට කාරණේ සම්බන්ධයෙන් මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වෙලා ගිය සතියේදී මම දැක්කා රුසියානු තානාපතිතුමා සමගත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්. ඒ අනුව තීන්දුවක් අරගෙන තිනවා රුසියාවට කවුරුන් හෝ ලංකාවේ වීසා ලබාගෙන යනවනම් ශේෂම ආරක්ෂක හමුදාවල සමාජිකයෝ නම් හිටපු අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව තොරතුරු ලබාගෙන එකගතාවේ ලබා ගන්න ඕනේ කියන කාරණේ. මින්මතුරට යන ප්‍රශ්නේ එතන නවත්තලා තියෙනවා. දැන් අනිත් කටයුතු සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරගෙන යනවා. රුසියාවට අපේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා සහ කණ්ඩායමක් යවලා ආරක්ෂක ලේකම්තුමා ඇතුළුව මේ පිළිබඳව සියලු තොරතුරු අරගෙන ඒ සඳහා අවශ්‍ය සහනය සලසා දෙන්නට මියන්මාරය සම්බන්ධයෙන් තවත් කටයුතු රාශියක් ඒ වෙලාවේ කරගෙන යනවා. ආණ්ඩුවෙන් කණ්ඩායමක් යනවා කිව්වා. තාම ගිහිල්ලා නැහැ බං හිතන්නේ. අපේ කණ්ඩායම ගියා. ඔගොල්ලේ කණ්ඩායමට ඉක්මනට යන්න පුළුවන්. අපේ කණ්ඩායම ගියේ අපේ ඒගොල්ලෝ කැමතිත් ඇති රුසියාවට ඉක්මනට යන්න. රුසියා හිටපු තානාපතියෝ කන්ටැක්ට්ස් තියෙනවා. තුබා කියලා තිබ්බා බාවරියර මං කට්ටිය කියනවා කියලා තියෙත්. එතුවා තරල නැහැ. ඔය ලොකු කතා කියන්නේ නැතුව පුළුවන්කම් ඔක්කොම තියෙද්දි ඇයි හැංගිලා හිටියේ කියලා හිතන්. අවුරුදු දෙකක් තිස්සේ ඔබතුමලට ලොකු වැඩ කොටසක් තිනවා මේ ඉස්සරහට ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ස්තුතිවන්ත වෙනවා සභානායකතුමාට. ඔබතුමාම දැන් කිව්වා දැන් ඉස්සරහට ලොකු වැඩ කොටසක් අපිට තියෙනවා කියන එක කීම ගැන ඒක ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. මම හිතන්නේ ඒකෙම පිළියරන් තිබෙනවා අපේ අනාගත වගකීම්. මම ඔබතුමාට ආරාධනා කරනවා මේ වගකීම් වලින් කොටසකුත් බාර ගන්න දෙන්න කියලා.